අද 2022 මාර්තු මාස 3 වන බ්‍රහස්පතින්දා ඉර උදාව පෙරවරු 6:21 ට ඉර බැසීම පස්වරු 6:22 ට රාහු කාලය දිවා කාලයට දහවල් 1:51 සිට සවස 3:20 දක්වා රාත්‍රී කාලයට අලුයම 1:51 සිට 3:20 දක්වා ඔබ ශුභ කාර්යක නිරත වන්නේ නම් ශුභ දිශාව උතුර දිශාවයි මරු සිටින දිශාව දකුණ දිශාවයි මෙම පලාපල විස්තරේ නරඹන ඔබට ඔබේ ලග්නය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතනම් ඔබේ නම උපන් දිනය හා උපන් වේලාව පහතින් කමෙන්ට් කරන්න එවිට ඔබේ ලග්නය හරියාකාරව දැන ගැනීමට අප සහාය වෙන බව කාර්නික මතක් කරනවා මේෂ ලග්න හිමියෝ ඔබේ ගෘහ ජීවිතයේ සාමකාමී වේ සිතේ සැනසීමෙන් තම කටයුතු ඉටු කරගත හැකිය අධ්‍යාපනයේ ලබන්නන්ට යහපත් පරිසරයක් උදා වේ පපුව ආශිත සෙම් රෝග හටගනී නිවසේ වැඩ කටයුතු වල කාර්ය බහුලත්වයක් ඇති කරයි තමාට හිමි දේවල් අස්ථානගත විය හැකි බැවින් කල්පනාකාරී වන්න තෙල් සහිත ආහාර නිසා උදරයේ ගැටලු ඇති කරයි කලකින් හමු නොවූ මිතුරෙකු හමු වීමටද අවස්ථාව සැලසේ තම වාසනා ගුණේ ඉස්මතු වන දිනයක් වේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න ඔබේ ජය වර්ණය රතු පැහැයයි ජය අංකය අංක 9යි වෘෂභ ලග්න හිමි ඔබට මිතුරන්ගේ ප්‍රශංසාව හිමි වේ නිවසේ වැඩ කටයුතු කාර්යක්ෂමව නිම කරයි ඥාතීන් අතර ගෞරවයට පාත්‍ර වේ තරග වලින් ජය ලැබේ උපක්‍රම යොදා කරන වැඩවලට දක්ෂ වේ තමාගේ යහපත පිණිස දුර ගමනක් යෑමට සිදු වේ දරුවන් සම්බන්ධයෙන් ප්‍රීති වීමට අවස්ථාව උදා වේ ණය මුදලක් පියවීමටද අවස්ථාව සැලසේ දරුපල බරාපොරොත්තු වන විවාහකයන්ට සුබ දිනෙකි සේවක පාර්ශවෙන් ගැටළු සහගත දේ සිදු වේ දවසේ වැඩ කටයුතු ආරඹන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න ඔබේ ජය වර්ණය නිල් පැහැයයි ජය අංකය අංක 5යි මිතුන ලග්න හිමි ඔබට පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යෙදේ සමාජ සේවා කටයුතු වලට සුබ දිනෙකි වැඩිහිටියන්ගෙන් උරුම වස්තුව හිමි වේ බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනී ආදායම් තත්ත්වය ඉතාමත් සුබදායකය ගේදර වැඩ කටයුතු පිළිවෙලයි ප්‍රේම සම්බන්ධතා වලට බාධක ගෙන දේ මිතුරන් අතරේ තම හැකියාව ප්‍රදර්ශනය කරයි ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක් දක්වයි තෙල් සහිත ආහාර වලින් අද දිනේදී ප්‍රවේශම් වන්න දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න ඔබේ ජය වර්ණය කොළ පැහැයයි ජය අංකය අංක 5යි කටක ලග්න හිමි ඔබේ ගෘහ ජීවිතයට කරදර බාධක පැමිණේ තමා පදිංචි ස්ථානයේ ගැටලු ඇතිවේ සතුරන් ඉදිරියේ පසු නොබසින දිනෙකි මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ සමාජ සේවා සඳහා කාලය කැප කරයි අසනීප තත්ත්වයේ පසුවන්නන්ට ඉන්සුවේ ලැබේ හිසේ ස්නායු සම්බන්ධ රෝග ඇතිවීමට පුළුවන් අධ්‍යාපනයේ නිරත වන්නන්ට එතරම් සුබදායක දිනයක් නොවේ චිත්ත පීඩාවන් නැතිවේ අනතුරු ඇති කරවන බැවින් කල්පනාකාරී වන්න දවසේ වැඩ කටයුතු ආරඹන්න කලින් ඔබ අදහන්නා වූ දෙවියන්ට විලඳ පූජා කරන්න ඔබේ ජය වර්ණේ ක්‍රීම් පැහැයයි ජය අංකය අංක 2යි සිංහ ලග්න හිමි ඔබේ වියදම් අධික වේ හදිසි තීරණ ගැනීමෙන් පාඩු සිදු විය හැකි මේ නිසා කල්පනාකාරීව තම කාර්යයන්හි යෙදෙන්න සතුරු පීඩා වලින් ජය ලබයි ගෘහ ජීවිතයේ කටයුතු වලදී සුළු පසුබැස්මක් හටගනී උරුමෙන් ලැබෙන දීපල හිමි වීමට ඉඩ ඇත උරහිස් හෝ පෙනහළු ආශ්‍රිත ආබාධ මත විය හැකි ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වන අය අවධානයේ සිටිය යුතු දිනෙකි දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න ඔබේ ජය වර්ණය රතු පැහැයයි ජය අංකය අංක 1යි කන්‍යා ලග්න හිමි ඔබ සහෝදරයෙකුගේ කාර්යයක් සඳහා කාලය ශ්‍රමය කැප කරයි වාසනා ගුණේ ඉස්මතු වී පෙනෙන දිනෙකි උසස් සිතුවිලි අනුව ක්‍රියා කරයි ආධ්‍යාත්මික අංශයට වැඩි නැඹුරුවක් ඇත වැඩිහිටියන්ගෙන් උපකාර ලැබේ උසස් අධ්‍යාපනයට සුබයි පිය පාර්ශවෙන් ත්‍යාග ලැබේ ප්‍රේමවන්තයන්ට තිබූ බාධක මගහැරේ අඹ සැමි සම්බන්ධතා වර්ධනය වේ ගෘහ ජීවිතයේ යහපත්ය නිවසට අමුත්තන් පිරිසක් පැමිණේ ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගනිති දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතේ මිශ්‍ර පහනක් දල්වන්න ඔබේ ජය වර්ණය කොළ පැහැයයි ජය අංකය අංක 5යි
තුලා ලග්න හිමි ඔබ ආදායම් ලැබීම අතින් දුර්වල මට්ටමක සිටී. මිත්‍රයන් සමග අමනාපකම් ඇතිවේ. වැඩිමහල් සහෝදරයෙකුගේ ගැටලුවකට මැදිහත් වේ. රැකියා ස්ථානයේ යහපත් පරිසරයක් ගොඩනැගේ. පිය උරුමයේ දීපල පිළිබඳ කතිකාවතක් ඇතිවේ. ව්‍යාපාර දියුණු වන දිනෙකි. දරුවන්ගේ අධ්‍යාපනයට කාලය කැප කිරීමට සිදුවේ. නිවසේ බඩු බාහිර ආදී ප්‍රවේශමින් පරිහරණය කරන්න. උදරාබාධ ආදී ඇතිවීමට ඉඩකඩ පවතී. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබ තම ධෛර්යය පෙන්වන දිනෙකි. දේපල ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිශ්චල දේපල වලින් වාසියත් වේ. ඥාති සම්බන්ධතා වර්ධනය වේ. උසස් අධ්‍යාපනයේට නැඹුරුවක් ඇතිවේ. හැරගිය හිත මිතුරන් නැවත එක් වේ. විදේශ සංචාර බලාපොරොත්තු වූ අයගේ එම පැතුම් ඉටුවේ. එදිනදා කටයුතු වෙනදාට වඩා උද්‍යෝගයෙන් කරයි. ශරීරයේ ලේ ගමනාගමනයේ පිළිබඳව සැලකිලිමත් වන්න. දෙයත් හා උරහිස් ආශ්‍රිත රෝගාබාධ හටගනී. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි ඔබට අද දිනේදී ගමන් බිමන් බහුල කරවයි. බුද්ධිය මෙහෙවා කරන වැඩවලට සුබ නැත. රැවටිලි වලට හසු වීමට ඉඩකඩ ඇති බැවින් ගනුදෙනු වලදී ප්‍රවේශම් වන්න. විනෝද තරග ආදීන් ජයත් වේ. චිත්ත පීඩා වලින් වැළකීමට ආගමික කටයුතු වල යෙදීම වඩාත් යහපත්ය. නිවසින් බැහැර දුර ගමනක් යෑමට සිදු වේ. මහජන සම්බන්දතා කාර්යවලදී සැලකිලිමත් වන්න. තමා වෙත චෝදනා එල්ලවිය හැකි. උදරයේ පහළ කොටසේ වේදනාවක් නැතිවේ. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ඔබට අද දිනේ ක්‍රියාශීලී දිනෙකි. ගේදර වැඩ කටයුතු වලදී ඉතා උනන්දුවෙන් වැඩ කරයි. මව් පාර්ශවයේ ඥාති කෙනෙකුගේ පැමිණීමක් සිදු වේ. කාලයක් තිස්සේ නිම නොකල වැඩ අවසන් වේ. අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වේ. අධ්‍යාපන කටයුතුද සාර්ථක වේ. මංගල යෝජනා වලට සුබයි. ගෘහ ජීවිතයේ අවබෝධින් යුතුව ගත කරයි. හවුල් ව්‍යාපාර ආදී යෙදෙන අයට සුබදායක තත්ත්වයක් නොවේ. උදරාබාධ ආදී හටගනී. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබේ සහෝදර සම්බන්දතා වැඩි දියුණු වේ. නිවසේ වැඩ කටයුතු වලදී කඩිසර වේ. පිය සම්භාෂණ ආදියට ආරාධනා ලැබේ. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටු කර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේ. ගමන් බිමන් අධික වේ. ගෘහ ජීවිතයේ ප්‍රීතිමත්ය. විනෝද තරග වලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින අයගේ විදේශ ගමන් වලට සුබදායක දිනෙකි. මුත්‍රා ආබාධ හා ධනහිස් ආබාධ ආදී ඇතිවිය හැකි. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබට උද්‍යෝගෙන් වැඩ කළ හැකි දිනෙකි. නිවසේ අලංකරණයට වැඩි කාලයක් වැය කරයි. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක් විසඳේ. අධ්‍යාපනයේ ලබන්නන්ට යහපත් දවසක් නොවේ. විවිධාකාර ගමන් බිමන් බහුල වේ. පොළව ආශ්‍රිත කටයුතු වලින් වැඩි ආදායමක් ලැබේ. ප්‍රේම සම්බන්ධතා වලට බාධාවන් පැමිණිය හැකි. උෂ්ණාධික රෝග හටගනී. චිත්ත ශක්තියෙන් සියලු ගැටලු වලට මුහුණ දුන්නොත් අනිවාර්යයෙන්ම ජය ලැබේ. ක්‍රීඩා වලින් ජයග්‍රහණ අත්කරගත හැකිය. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.